වෙලාවේ ගොඩක් මිනිස්සු මානසික අතතියකින් ඉන්නේ විශේෂයෙන් මේ අසනීප තත්ත්වයේ හින්දා මේ කොරෝනා වෛරස් තත්ත්වයේ හින්දා එතකොට වඩාම සුදුසු ක්‍රමය සුදුසු ප්‍රතිපදාව මොකද්ද මේ දවස්වල වඩන්න ඕනේ කියන එක සවන් කියන වැඩි සූම් අරව මේවා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න යන්න එපා ඒක එකක් ඒ කියන්නේ අවශ්‍ය පොඩ්ඩක් ඔන්න පොඩි නිවුස් ටිකක් අරගෙන ඒක නිවුස් ඕන නම් ඒ වගේ අර මොන හරි අධ්‍යාත්මික දෙයක් ලබනවා නම් මෙහෙ මෙහෙම කොරෝනා තියෙනවා කියලා එහෙම අර ඒ විදිහට දෙන බිය සංකල්පය එන සංඥා මගරිනවා නම් හොඳයි දෙනත් දන්නේ මාත් ඒ සෝනස අර ඒකත් අපි සීලේ කැඩීමක් කියලා හිතාගන්න එතකොට අපි මෙහෙම අපේ ප්‍රතිශක්තිකරණය මෙයා වෙනවා ඔක්කොම මෙයා වෙනවා අපි ආරක්ෂා වෙනවා අපේ පොසිටිව් මේ සිතුවිලි ඒකයි මම කිව්වේ මේක গোল্ডන් පීරියඩ් එකක් ඇත්තටම අපි ඒක දන්නේ නැහැ දැන් මේක මේක අපිට ප්‍රශ්නයක් වෙලා කියලා වගේ තමයි ගමන යන්නේ ඉතින් මේ මානසිකත්වය අපි අවංකවම ඒ ධර්ම දැනුමෙන් නැති කරගන්න පුළුවන් එතකොට ඒක ඒක තරම් ආරක්ෂා වෙන මේකක් අපේ ඇඟට හිතට වැටෙන මේ කියන්නේ මේ අපිට මේක මේක වෘත්ති දෙන මොකද මේක හරියටම තේරිච්ච එකක් නෙමෙයි තේරිලා නැහැ වැක්සින් ගැහුවත් අපි දන්නේ නැහැ ඉතින් දැන් කොහොම වුණත් මේ තමයි ගොඩක් අය හැදිලා දන්නේත් නැහැ නිකන් හෙම්පිසාවක් වගේ නැති වෙලා යනවා ඉතින් ඕක අර කර්මය අනුවයි අමනුෂ්‍ය බලවේගේ වැඩ කරන විදිය අනුවයි තමයි මේක මොන හරි උග්‍ර වෙලා වෙන්නේ. ඒක වෙන්නේ අර මේ ඉතින් ඕක වැඩි මේ මම ඊවගේ මම ඉස්සර කිව්වනේ අපිට ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. මේ ආයුෂ ප්‍රමාණ තියෙන කොච්චර අපි වරි වුණාට වැඩක් වෙන්නේ අනවශ්‍ය මැරෙනවා මැරෙනවා කියලා හිතන එක අපරාධය. ඉතින් ඒ ආයුෂ ප්‍රමාණ තියෙනවා සමාකය දැන් මේ ඊයේ පෙරේද වුණත් මම ගාවට ආපු ඉන්න උනා. ඉතින් මම දැක්ක ඒ අයට මේ තියෙනවා මෙහෙම දැනගන්න ලැබුණා ආශි ප්‍රමාණයට මම ඒක හිත ඇදුවා නෑ වඩ ඔය මේ ප්‍රමාණයක් තියෙනවා හැබැයි මෙහෙම හුලඟක් ඇවිල්ලා තියෙනවා ඒ අර පහන ඔහොම නිවිගෙන වගේ යන්න බලන අර හුලඟට නැත්තම් තෙල් තියෙනවා අර පාන්තිරේ තියෙනවා ඉතින් එයාට මම කිව්වා කොහොමද මෙහෙම අල්ලන් ඉන්නේ කියලා ආරක්ෂා කරන් හිටියොත් මේක පැනගත්ත වාට තියෙනවා මෙච්චර ගානක් ආයුෂ එතකොට එයාට ඉතින් ධෛර්ය දෙමළ කට්ටිය මම ඉතින් ඒගොල්ලන්ට ඊට පස්සේ හයියාවා ඊට පස්සේ අර මේ මොහොතේ වාසය කරන්න අනිත් එක තමයි මම නෙමෙයි මගේ නෙමෙයි මට නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මටයි ති නැ කියන එක රිපීට් කරන්න කියලා. නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ අත්තාති. ඉතින් මේක ඇත්තටම පොඩ්ඩක් ලුකුම මන්ත්‍රයක්. පොඩි පහේ මන්ත්‍රයක් නෙමෙයි. මේක අඩු ගන්න හොමම හිතේ දිනකොට මේක චුට්ට මේක ගැඹුරට මේක තේරුනොත් ඔක්කොම හරි. මේ කුසි කෑල්ලක්වත් කිසි දෙයක්වත් මේ කෙනෙක් නැ දෙයක් නැ ඒ කියන්නේ ඒක මේ දැන් ඕක මම ඉතින් ඒගොල්ලන්ට කිව්වම ඒත් මෛත්‍රිය වඩන්නේ ඒගොල්ලන් දන්නවනේ දෙමළ කට්ටියට Hindu ආගමේ ඉතින් අර ඒකක් කරනවා දැන් ඒගොල්ලන් මට තේරෙන හරි ප්‍රකාශන අනිත් එක තමයි වරි වුණා ළමයි ගැන දැන් ළමයි කවුද බලාගන්නේ අම්මා කෙනෙක් ළමයි බලාගන්නේ ඒ වරි එකත් තියෙනවා මම ඒක තේරුම් කරා කොහොම වරි වේවි මැරුණාම ප්‍රේත ලෝකයකට තමයි යන්නේ ප්‍රේත භූත ලෝකයකට එතකොට මේක ඒගොල්ලන් කවුද බලාගත්තේ මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ මේගොල්ල ඉපදෙන් ඉස්සෙල්ලා ඒ ආත්මවල දැන් එයි වරි වෙන්නේ. ඒගොල්ලන් බලාගෙන ඉනවා කලබල වෙන්න එපා. ඔයා බලාගන්නේ ඒ වගේම අර දැන් මෙහෙම අතහැරියම මෙහෙම අතහැරලා ඒගොල්ලන් ගැන කල්පනා ගන්න නැතුව මේ කල්පනා ගන්න එක තමට හානියක් කියන අවබෝධයෙන් හිටියොත් තමන්ට මේක අර පහන මෙහෙම අල්ලන් ඉන්නවා වගේ දෙයක් වෙනවා අර හුලඟෙන් බේර ගන්න. මොකද මොන හරි බැඳීම් ඇති කරන් කරපු කර්ම වලින් තමයි අර හුලඟ පාරවල ඇති කරලා තියෙන්නේ. කර්ම බලවේග ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව අපි අතහැරීම කරන එකම තමයි විසඳුම. ඒ අවබෝධයෙන් ඉතින් මට පේුණා ඒගොල්ලන් පස්සේ අර ටෙස්ට් වලට යනකොට හරි සතුටින් අර වෙන්දට බයෙන් යනලු ටෙස්ට් එකේ රිසල්ට් එක බලාපොරොත්තු අර එමේ දැන් පුරුදුනාලු ඒ මොහොතේ වාසය කරන්න එන විදියට බාර ගන්න අන්න ඒ අර ඒ පොඩි දේවල් මේවත් එක්ක අනිවාර්යයෙන්ම අපි ওই විදියට මනස සැහැල්ලු කරන් සුවපත් කරගෙන හිටියොත් ඒ වගේම අපිට ආයුෂ ප්‍රමාණයක් තියෙනවා ඒව අවබෝධයෙන් හිටියොත් මම මොකටද බය වෙන්නේ කලබල ඒ බයක් එන්නේ නැතුව ඒ බුදුන්ව යහමින් සද්ධාවයි ඒ අවබෝධයයි ළඟට ගත්තොත් ඒක තමයි කොරෝනාවකින් උත්බේරෙනවා උපරිම අනිත් සංසාරමියෙන් උත්බේරෙනවා තේරුම් සරසන